පහුගේ දවස්වල දැක්කනි පාර්ලිමේන්තුවේ නටපු පිස්සුවද මිරිස්කුඩු ගහගෙන වතුර ඉහාගෙන ඒ අයගේ කර්මතින් එන්න හදන පාලකයෙක්ගේ විනය කොහොමද මේ නාරද අපි අපේක්ෂා කරන්නේ? දැන් ඒ තිබිච්ච සැසිවාරේදී ඒ නිවේදකයා එක්තරා මන්ත්‍රීවරයෙක්ට මේ ස්තුතිය අවසානාත්මක ස්තුතියක් දුන්නා මේක සංවිධානය කිරීමට කියලා. එතකොට අර අල්ලස් කොමිසමට යන්න බැරුව නයා ගහපු බරපතල දූෂණ වංචන තියෙන බරමාල කෝච්චිවල මාල කඩපු කියලා එහෙම චෝදනා තියෙන මිනිස්සුන්ගේ කර්මතින් තමයි මේ විනයගරුක නායකයෙක් දැන් එන්න හදන්නේ. මේ රටට විනයක් අවශ්‍යයි, පැවැත්මක් අවශ්‍යයි. හැබැයි පාරවල් වලට ගල් අල්ලන්නවත්, ගෙවල් හදන්නවත් නෙමෙයි. රටේ දැක්ම දිශානතිය ගැන ආකල්පමය අවබෝධකින් කටයුතු කරන, රටට ආදරය කරන, ජනතාවට ආදරය කරන, මේ මහ පොළොවට ගහට කොළට සතා සීපාවට ආදරය කරන කෙනෙක්. ගස් ටික කපාගෙන කපාගෙන ගිහිල්ලා කාන්තාර වුණාම මේ රටේ ඉතුරු වෙන දෙයක් නැහැ. ඒකට පස් කපන්න පර්මිට් ගන්න නම් മന്ത്രി ඔය වටේ ඉන්නේ ඔය කට්ටිය මේ රටට ඉතුරු වෙන දෙයක් නැහැ. ඒ නිසා මේ ක්‍රමවේදයේ වෙනස්කමක් ඇති විය යුතුමයි. තව දෙයක්. දැන් අපි ජනතා නියෝජිතයෝ පත් කරලා ඉවන්නේ අපේ ජනතාවගේ සිතුම් පැතුම් අනුකූලව මේ පනත් කෙටුම්පත් සම්පාදනය කරන්න, නීති සම්පාදනය කරන්න, ඒ තීන්දුව తీරන ගන්න. අපි වෙනුවෙන් පෙනී. හැබැයි මෙතෙක් කල් කරපු සංශෝධන ඕන තරම් තියෙන 18 14 සම්මත කරපු හැටි හොයලා බලන්න මං ගාව හැන්සාට් තියෙනවා. නීති විරෝධී විදියට සම්මත කරගත්ත දේවල්. 14ේ මුඛ්‍ය පරමාර්ථය නෙමේ අවසානයේ ක්‍රියාත්මක වෙන්නේ. මේ හැන්සාට් එකේ තියෙනවා මේ තුන්වෙනිවර කියවේ මේ විවාදෙදී මොකද්ද මේ 14 වෙනි ව්‍යවස්ථා සංශෝධනය එහෙම නැත්නම් ජාතික ලයිස්තුවෙන් පත් කරන 29 දෙනා පත් කරන ක්‍රමවේදය සහ අරමුණු මොනවාද? ඊට පටහැනි ආකාරයෙන් පෙරදිච්ච මිනිස්සුන්ට යන්න පුළුවන් විදිහේ ක්‍රමවේදයක් දැන් අනුගමනය කරන්නේ. එතකොට මේ ජනතා අභිලාෂය නෙමෙයි. එතකොට දැන් කියන ජනරජ සම්මත ව්‍යවස්ථාවක් ගැන කතා කරනවානේ, ජනතා සම්මුතියෙන් එකඟත්වෙන්. එතකොට ඒක ජනතාව තුලින් ජනතාව එකඟ වුණොත් විතරයි ඒකට බලාත්මක භාවයක් ලැබෙන්නේ. ඉතින් අපේ කතරින් පත් කරපු නියෝජිතයෝ අපි වෙනුවෙන් තීන්දුව తీරන ගත්තේ නෑනේ නාරද. ඒ නිසා තමයි ડોක්ට්‍රින් ඔෆ් නෙසෙසිටි කියන කන්සෙප්ට් එකෙන් මේ වෙලාවේ මේ රටේ දිශාන්තිය වෙනස් කරන්න වෙන ලොකු වගතියක් වළක්වන්න මෙවැනි විකල්පයක්, විප්ලවීය ව්‍යවස්ථාමය විකල්පයක් අවශ්‍යයි. ආචාර්ය ජෝසිල්වා පහුගිය දවස්වල ලොකු කණුව දැක්වීමක් කරලා තිබුණා. අයර්ලන්තයේ සහ ඉන්දියාවේදී මේ සමාන සිදුවීම් වෙලා තියෙනවා. එතකොට දැන් මෙහෙම කට්ටිය තමයි සුරංගනා කතා කියනවා, මෙහෙම කරනවා, අර එහෙම කරනවා කියලා. නාරද රටක පාලනය කියලා කියන්නේ පාරවල් හදන එකවත්, ගෙවල් හදන එකවත්, මේ හිඟන්නු නැති නගර හදන එකවත් නෙමෙයි. ඒවට අවශ්‍ය කරන්නේ පරිපාලකයෝ නැත්තම් කළමනාකරුවෝ. ඒකට හොඳ මැනේජර් කෙනෙක් දැම්මහම මේ වැඩේ කරන්න පුළුවන්. පාලකෙක්ට නැත්තම් නායකෙක්ට දැක්මක් තියෙන්න ඕන, දිශානතියක් තියෙන්න ඕන. ආ පාරවල් වලට ගල් අල්ලන්නයි, පාරවල් වලට තාර දාන්නයි ඒවත් කරන්නේ නැහැ. එක එක රටවල් වලින් අය අරගෙන නායකයෝ කරලා මේ රටේ මිනිස්සු. ගෙවල් මේ පොඩි පොඩි පෙට්ටි ගෙවල් ටිකක් හදලා මිනිස්සුන්ට බෙදා දෙන්න නෙමෙයි. රටේ ජනතාවට ස්වයංව නැගී හිටින ආර්ථික හැකියාවක් ඇති කරලීමටයි පාලකෙක් ඉන්න ඕනේ. එක එක මේ සපත්තු කුට්ටම් බෙදා දෙන්න, හාල් බෙදා දෙන්න නෙමෙයි. ඇයි එහෙම හිඟන්නු තත්ත්වෙට මේ මිනිස්සු ජනතාව ඉන්නකන් තමයි ඔය කියන පාලකෙින්ගේ යැපීම තියෙන්නේ. ඒක නෝන පවත්වාගෙන යනවා. ඔව් පවත්වාගෙන යනවා. ඒක පොඩි පොඩි සිල්ලර පොඩි පොඩි ටිකක් දීලා පවත්වගෙන යනවා. එහෙම නෙමෙයි, ස්වයන්ම නැගී හිටින දෙපයි නැගී සිටින සුවශක්තික ජනතාවක් ඇති කරලීමට තමයි පාලකයාගේ දැක්ම තියෙන්න ඕනේ. අපේ රටේ තියෙන ආකල්ප මොකද්ද? මේ ජනතා සේවකයා බදු මුදලින් යැපෙන නිකන් වැඳුම් ලැබිය යුතු තත්ත්වයක්. ඩිෆෙන්ඩර් දෙකක් දෙපැත්ත තියාගෙන ආරක්ෂකව පිරිවරාගෙන ගියාම මේ අපේ මිනිස්සු බයයිනේ. ඇත්ත ඇති හැටි කතා කරන්න දෙකට තුනට හතරට නැමෙන්න ඕන. රැකියාවක් ලබා ගන්න ඔවුන්ගේ පස්සෙන් යන්න ඕන. ඒ ඇමතියා ඕ ලෙවල් එකක් පාස් නැහැ. හැබැයි උපාධිධාරියෙක් යන්න ඕන ඒ ඇමතියාගේ පස්සෙන් රැකියාවට නිර්දේශ ගන්න. එතකොට මේක කාලයක් තිස්සේ නිකන් දියාරු වෙච්ච සිස්ටම් එකක්නේ තියෙන්නේ නාරද. එතකොට මේ සිස්ටම් එක තමයි වෙනස් කරන්න ඕනේ. ආකල්ප මිනිස්සුන්ගේ වෙනස් කරන්න ඕනේ. අනිත් එක දැන් ඔය ලොකුවට කියනවා අපිට තියෙනවා බ්ලොක් වෝට් එකක්. අපිට තියෙනවා කැපුවත් කොළ කැපුවත් නේ. ඔය කියන මිනිස්සු තමයි මේ රට අගාදෙන් අගාදට යවන්නේ. අපි කෙලෙහි ගුණ දන්න, කළ ගුණ දන්න ජාතියක්. ඒක හරි. දැන් ප්‍රේමදාස මහත්තයාගේ ආණ්ඩුවෙන් මට ගෙයක් දුන්නා නම් දැන් මගේ ඡන්දේ පවුල් પરම්පරා ගානක්ම ඒ පක්ෂයට. එහෙම වෙන්න බෑනේ නාරද. අපි පාලකයෙක් හෝ නායකයෙක් පත් කරන්නේ මේ රටට සුගතියක් වෙන තීන්දුව తీරන ගන්නම තමයි. එයාගෙන් ඒ දේ ඉටු වෙන්නේ නැත්නම් ඊළඟ විකල්පයකට මිනිස්සු ඔළුව හදා ගන්න ඕන. දැන් මිනිස්සු අස්පනා පිට දන්නවා මේ හොරකම් කෙරුවා. දූෂණ නඩු මේ අධිකරණයේ තියෙනවා. තාම නිවැරදිකාරයෝ වෙලා නැහැ. හැබැයි
එලියට බහිනකොට ඒකෙන්ගේ ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවාද මාධ්‍ය අහන ප්‍රශ්න. ඉතින් කොහෙද එතකොට මාධ්‍ය හැසිරීම ඉතාමත්ම නින්දිතයි. කියන්නේ ලැජ්ජා සහගතයි. බරපතල ගණයේ දූෂණ වංචා නඩුවලට පෙනී ඉන්න සැකකාරයෝ මන්ත්‍රීවරු ඇමතිවරු ඒජන්තවරු ආණ්ඩුකාරවරුනේ මේ මොන මට්ටමේ කෙනෙක් වුණත් ඔවුන් චූදිතයෝ. චෝදනා ලබපු තැනැත්තෝ. නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය තියෙනවා. ඒගොල්ලන් නිර්දෝෂී වෙලා එන්න කියන ජනතාව විදිහට මේ මාධ්‍ය හැසිරෙන ආකාරය ඉතාම ලැජ්ජ සහගතයි. එළියට බහිනකොට ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවද කියලා අහනවා මේ දූෂණ නඩුවක චූදිතයෙක්. ඔක්කොම එකම කොබෙයියෝ. ඔය කිසිම කෙනෙක්ගේ මේ පාලන ක්‍රමයේ තියෙන ඔය මූණු කොළනිල් මාරු කරාට මේ සිස්ටම් එක වෙනස් වෙයි කියලා හිතන්න එපා නර්ග. වෙන්නේ නැහැ. ක්‍රමවේදයේ වෙනසක් නොකර මූණු ටික මාරු කිරීමෙන් කිසිම දෙයක් වෙන්නේ නැහැ. 2015 ජනවාරි වලත් මිනිස්සු අපේක්ෂා කරා යහපාලනය කියලා එකක් ඇවිල්ලා මේ සිස්ටම් එක වෙනස් වෙයි හොරුන්ට නඩුවන් දෙයි. උනාද? නැහැ. ඒ නිසා ජනතාව කලකිරීමෙන් ඉන්නවා. අපිපත් කරපු අයගෙන් අපිට මේ යහපාලනයක් ඉටුන්නේ නැහැ. කවදාවත් අපේක්ෂා කරන්න එපා. මේ දෙගොල්ලෝ මේ රට කොල්ල කන එක කණ්ඩායමක්. පාලකයා සිංහයෙක් මෙන් එඩිතර වෙන්නේ නරියෙක් වගේ කපටි වෙන්නේ කොයි වෙලාවටද නරද? ඒගොල්ලන්ගේ සුඛ විහරණයටනේ. එතකොට මිලියන් ගණන් වටින වාහන ගෙන්න ගන්නකොට ජනතාවට බෝම්බ ගහලා මේ ඉන්න හිටින්න තැන් නැති වෙලා ඒව මතක තියෙනවද? පරිපූර්ණ කැස්මෙන්තු දාලා මේ මෑතකත් මන්ත්‍රී දීමනාව ලක්ෂ දෙකකින් වැඩි කරගන්න කියලා ජනාධිපතිතුමා ඒකට ඉඩ දීලා නැහැ. එතකොට රටේ මෙහෙම ව්‍යසනයක් තියෙද්දි මේ සුඛෝපභෝගී වාහන ටැක්ස් රහිත බදු රහිතව ඒගොල්ලෝ භුක්ති විඳින සැප සම්පත් වලට සාපේක්ෂව මේ රටට සේවය කරලා තියෙනවද නාරද? ඔය 225 ජනාධිපතිවරයයි එක්ක 226 දෙනාගෙන් ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවට සහභාගී වෙනවා. නමුත් අර 225 දෙනාව ගත්තොත් පාර්ලිමේන්තු සැසිවාර වලට සහභාගී වීමේ ප්‍රමාණය අර attendance sheet එකක් mark කරොත් කී දෙනෙක් දොතන්ට එන්නේ? සමහර වෙලාවට පාර්ලිමේන්තුවේ ඝන පූර්ණේ නැහැ පවත්තගෙන යන්න. ඒ වගේම ජීවිතේનો කතා නොකරපු අයත් ඉන්නවලු පාර්ලිමේන්තුවේ. ජීවිතේට කතා නොකරපු අයත් ඉන්නවා. එතකොට O level සාමාන්‍ය පෙළ අසමත් ප්‍රමාණයක් ඉන්නවා. A level අසමත් ප්‍රමාණයක් ඉන්නවා. සහ මේ රටේ දැන් මතට තිත සහ දැන් මත්ද්‍රව්‍ය දුරු කරන්න දැන් ජනාධිපතිවරයා කටයුතු කරනවා. ඉතා ඒක ප්‍රශංසනීය තත්ත්වයක් රටේ නායකයා එහෙම හිතන එක. හැබැයි මේක ඇතුලේ ඉන්න ඔය 225 දෙනාගෙන් කී දෙනෙක්ට බා පර්මිට්ස් තියෙනවද නාර? හ්ම්. ජනාධිපතිවරයාම බා පර්මිට් එක දීලා මතට තිත තියන්න හැදුවම හරියනවද? කෝ ක්‍රමවේදයේ විනිවිද භාවය? මුලින්ම බා පර්මිට් එක නතර කරන්න ඕනේ. ඔය දැන් නැත්තම් මතට තිත නතර කරන්න. දැන් මතට දෙකෙන් එකයිනේ. දැන් උදාගම්මාන හෝ මොන හරි ඒ කියන සංවර්ධන ව්‍යාපෘතියකට යොදවන ප්‍රමාණයට වඩා 3-4 ගුණයක් ඒක විවෘත කිරීමේ උත්සවයට. හරි. එතකොට මේ සල්ලි මේ ගෙදරින් ගෙන ආපුවාද ඒගොල්ලෝ? මේ 225 දෙනාට වැටු දුරකතන ප්‍රවාහන ඔය කියන ඒ සේවක පිරිස ආදීන්ට ලේකම්වරුන්ට ගෙවන්නේ මේ රටේ පොදු මහජනතාවගේ බදු මුදල්. සහිත ඉදනුත් ජනතාවගේ ඒ ගෙවලා ගන්න සල්ලි ජනතාවගේ තහ නම යන්නේ දැන් බෝඩ් ගහ ගන්නවා අහවලාගේ ප්‍රධානත්වයෙන් විවෘත කරන ලදී අහවලා මුල් ගල තබන ලදී ඒගොල්ලෝ ගෙදරින් ගෙනපු බූදල් නෙමෙයි මේ රටේ මිනිස්සුන්ගේ. එතකොට මහජන මුදලින් මේ කරපුවාම ඒවට මේ කැටහිටවල බෝඩ් ගහන්න ඕනේ. ඒව අතිරේක වියදම්. හැබැයි දැන් පහුගිය ඡන්දෙදී පෙරදිච්ච ලයිස්තුවක්ම නැවත ගියා ඇතුළට ජාතික ලයිස්තුවේ. එහෙම වෙන්න පුළුවන්ද නැත්? ඒක 14 වෙනි ව්‍යවස්ථා සංශෝධනයේදී රණසිංහ ප්‍රේමදාස මහත්තයා පැහැදිලිව මෙයාගේ අරමුණ මොකක්ද කියලා ඒ හැන්සාඩ් එක මංගාව තියෙනවා නේද? මේකේ අරමුණ පෙරදිච්චය ඇතුළට ගෙන්නන එක නෙමෙයි කියන එක පැහැදිලිව කියනවා. නමුත් 99A කියලා වගන්තියක් මේකට දාලා පෙරදිච්චයටත් මේක එන්න පුළුවන් කියලා ව්‍යාජ විදියට මේක හදලා තියෙනවා. එතකොට ඒ ජනතාවගේ කැමැත්තද මේ ඉටුනේ? සහ 18 වෙනි ව්‍යවස්ථා සංශෝධනය කැමැති වාර ගානක් තමුන්ට දුර දරන්න පුළුවන් කියන එක. ඒ ජනතාවගේ කැමැත්තද? ජනතාවගෙන් ඇහුවද? සහ ওই മന്ത്രി වැටුප් වරප්‍රසාද මේ සහ ඇමති මණ්ඩලවල ප්‍රමාණ මේ වගේ පොඩි රටකට වර්ග කිලෝමීටර් 65610 රටකට මෙච්චර ලොකු කැබිනට් එකක් ඕනද නාරද? චීනය, ඉන්දියාව සහ මේ ඉන්දියා 35 40ක් ඔය වගේ පොඩි ප්‍රමාණවල ඉන්නේ. ඇයි මේ වර්ග කිලෝමීටර් 65510 මෙච්චර ලොකු කැබිනට් එකක්? ඇයි මේ පත් වෙන ඔක්කොටම മന്ത്രി දූරෝ, ඇමති දූරෝ සහ කැබිනට් රාජ්‍ය නොවන රාජ්‍යම් එක එක ඇමති දූර හදාගෙන තියෙනවා. ඉතින් මේ දැන් රාජාණ්ඩු කාලේ එක රජ කෙනෙක් පාලනය කෙරේ. රුහුණු පිහිටි මායා රට තුනකට බෙදාගෙන පළාත් තුනකින් පාලනය කෙරුවා. ආණ්ඩුකාරවරයෙක් ඉන්න කාලේදී ඒ ආණ්ඩුකාරවරයා තමයි උපයජන්තවරු හරහා පාලනය කෙරුවා. දැන්
දෙසිය විසි පහයි එකයි දෙසිය විසි හයයි පළාත් සභාවල ඉන්නවා. වෙනම සෙට් එකක් ආණ්ඩුකාරවරු වෙනම සෙට් එකක් ඉන්නවා. පළාත් පාලන ආයතන ඒ කියන්නේ නගර සභා ප්‍රාදේශීය සභා මහනගර සභා ඇතුළුව තව සෙට් එකක් ඉන්න. මේ කාගේ මුදල්ද යන්නේ? දැන් මේ දැන් එහෙම පාලනය කරන්න ඕනෑවට වැඩි පිරිස ඉන්නවා දැන්. දැන් ඒගොල්ලන්ව පාලනය කරගන්න බැරි තැනකට ඒ පිරිස වැඩි වෙලා තියෙන්නේ. ඔබ කියන්නේ මේකට එකම විසඳුම ඔය අර 71ක් පාලනය කරපු අය වයින් කරන එකයි, අලුත් ව්‍යවස්ථාවක් සම්මත කරගන්න එකයි, නීති ආධිපත්‍ය පිහිටවන එකයි. ඔබ දකින විසඳුම මේවද? විසඳුම කියලා කියන්නේ මේ ක්‍රමවේදයේ පැහැදිලි කනපිට ගහපු වෙනසක් වෙන්න ඕනේ නේද? මේ රට කොහෙන් අගාතරියයිද දන්නේ. ඊළඟ ජනාධිපතිවරණය අතිශය තීරණාත්මකයි. ඔය මූණු මාරු වුණාට මේ සිස්ටම් එක මාරු වෙන්නේ. හිතන්න එපා අනිත් ඔය දෙපැත්තම හොරු. ඔය හොරු හොරුව රකින්න මිසක ඔය කොබෙයිය කෝකත් එකම තෙලෙන් එකම කිරෙන් බැදෙන කොබෙයියෝ. මිසක කොළපාට නිල්පාටට දඬුවම් දෙයිවත් නිල්පාට කොළපාටට දඬුවම් දෙවුවත් අපේක්ෂා කරන්න එපා. මොකද ඉතිහාසය පෙන්වලා තියෙනවා එහෙම වෙන්නේ නැහැ කියලා. මේ අවස්ථාවේදී JVP එක සාධනීය තත්වයක් ඇති කරලා තියෙනවා. යම්කිසි සාධනීය විවේචන හෝ ඔවුන්ට තියෙනවා. මේ වෙලාවේ ඔවුන්ට ලොකු වගකීමක් තියෙනවා මේ තත්වය පෙන්වා දෙන්න. දැන් JVP එකේ ඔය ඉන්න මන්ත්‍රීවරු විතරයි ඔය කා පර්මිට් එක වංචා නොකළේ නාරද? TNA එකේ ඇතුළුව ඔය ඉන්න මන්ත්‍රීවරු හැමදෙනාම ජනාධිපතිවරයාගේ සිට ඒ පර්මිට් එක දෙන්නේ තමුන්ගේ ධූරයේ කාර්යක්ෂම නියැලෙන්න. ඒක විකුණලා සල්ලි ගන්න නෙමෙයි, මිලියන් ගාණක් සල්ලි අරගෙන ඒ කාගේ සල්ලිද වංචා කරන්නේ? ජනතාවගේ බදුමුදල්. ජනතාවගේ බදුමුදල් වංචා කරන්න දුන්නු ලයිසන් එකක් තමයි මේ මන්ත්‍රී ධූරය කියලා කියන්නේ. එක්ක පස් කපන්න, එක්ක වැලි කපන්න, එක්ක හොරාරක්කු විකුණන්න, මත් පැන් සුරාසල් සහ මොකක් බා පර්මිට් එකක් ගන්න, ටෙන්ඩ පාස් කරගන්න, ඔව්වටනේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් වීමේ අරමුණ තියෙන්නේ. නාගානන්ද කොරිතුවක්කු මෙතනදී ජනරජ ව්‍යවස්ථාවක් එකවරක් සාකච්ඡාවක් කරනකොට ජනරජ ව්‍යවස්ථාව ගෙනල්ලා ඔහුගේ ජයග්‍රහණ තකේ කොහොම සම්මත කරන ඒ වගේ කතන්දරයක් එහෙම ව්‍යවස්ථා සම්මත කරන්න පුළුවන්ද? පුළුවන්. ඩොක්ට්‍රින් ඔෆ් නෙසෙසිටි කියලා ලෝ වල කන්සෙප්ට් එකක් තියෙනවා. දැන් මේ තිබිච්ච අවුරුදු 71ක පැවතිච්ච ව්‍යවස්ථාවලින් රටට සුගතියක්වත් ජනතාවට සුගතියක්වත් වෙලා නැහැ කියන එක සක්සුදක්සේ පැහැදිලිනේ. එතකොට මේ වෙලාවේ අවශ්‍යතාවය මොකද්ද? නව ව්‍යවස්ථාවක්, ජනතා සුභවාදී ව්‍යවස්ථාවක්, රට ප්‍රගමණය කරා ගෙන යන්න පුළුවන් රටේ දිශානතිය දක්වන්න පුළුවන් ව්‍යවස්ථාවක් අවශ්‍යයි. ඒක ඉන්න පාර්ලිමේන්තුවෙන් වෙන්නේ නැත්තම්, ඉන්න නියෝජිතව කරන්නේ නැත්තම්. ඇයි ඉන්න නියෝජිතය කරන්නේ නැහැ කියන්නේ? ඒගොල්ලෝ එහාට මෙහාට පිල් මාරු වෙන්න පනත් සම්මත කරන්න අත උස්සන්නේ සල්ලි වලට නහර. ඒ තැනට මේ රට ජරා ජීර්ණ වෙලා ඉවරයි. පසුගිය අවස්ථාවක ඔය දින 51 ආණ්ඩුවක් පිහිටපු වෙලාවේදී ජනාධිපතිවරයාම කියනවා මේ தත්ත්වෙ මට පාලනය කරන්න බෑ. ඉතා අධිකයි මේ මන්ත්‍රීවරුන්ගේ මිල එහාට මෙහාට යන. ඉතින් රටේ විධායක ජනාධිපතිවරයා එවැනි தත්ත්වයක් ප්‍රකාශයට පත් කරද්දී අපි කොහොමද මේ 225 ගෙන් රටට සුබසාධනයක් සිද්ධ වෙන රටේ දිශානතිය වෙනස් කරන අපි හැමදාම ලෝකෙට ණය වෙච්ච රටක් නේනාරද? හරි. එතකොට මේ 225න් ඒ කියන අභිමතාර්ථය ඉටු වෙන්නේ නැත්තම් සමාජාර්ථික ක්‍රියාවලියන් තුල ජනතාව තුලින් ජනතා කතිකාවතක් මත අලුත් ව්‍යවස්ථාවක් ගොඩනැගිය යුතුමයි. ඒක ජනතාව තුලින් එන්න ඕන. ඒක නෙසසිටි, අවශ්‍යතාවයේ මත ජනතාව විසින් සම්මත කරගත යුතු තත්ත්වයක්. මොකද මේ ඉන්න හොරුරට කවදාවත් රටට හොඳ දෙයක් කරලා දෙන්නේ නැහැ. මෙතෙක් කරලත් නැහැ. ඒගොල්ලන්ට වාහන පර්මිට් ගන්න, ඒගොල්ලන්ගේ මන්ත්‍රී වර ප්‍රසාද වැඩි දියුණු කරගන්න, ඒවටනේ අත උස්සන්නේ. ඝනපූරණය තියාගන්න අපි ඡන්දෙ දුන්නේ අපි වෙනුවෙන් තීන්දුව తీරන ගන්න නම් පාර්ලිමේන්තු සැසිවාරයකට සහභාගි වෙන්නේ නැති අවම යුතුයකම නැති මිනිස්සු මොකටද උතන්ට? නාගානන්ද කොරිතුවක් ඔය ඉදිරිපත් කරනකොට ඔහු කියන්නේ ඔහුපත් තුනොත් ත්‍යාග්‍රහණය කරන්න ඔහුට අවස්ථාවක් උදා වුණොත් එදැයි ඉඳන් ඔහු අත්සන් කළාට පස්සේ ඒක තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක හරි ලස්සන කතන්දරයක්. හැබැයි ඒක කොතරම් රියැලිටි එකේද, කොතරම් යථාර්ථවාදීද කතාව? එහෙම මොකද මෙතන ලොකු දේශපාලන ප්‍රවාහයක් මෙහෙම තියෙනවා. ඔහු තනි පුද්ගලයෙක් විදිහට ඉන්නවා. ඔහු කියනවා ඔහුට තව කණ්ඩායමක් එකතු වෙන්න ඉන්නවා කියලා. දුවයිද මේක විනාශයක් වෙන එකක් නේද රට? මේකනේ ඇත්ත තිත්තයි නේ නාරද? කරන්න අපහසුයි, නමුත් කළ යුතුයි. මගේ දැක්මේ එකයි. ඒ හඳුන්වා දෙන ව්‍යවස්ථාවේ තියෙන අන්තර්කාලීන විධිවිධාන කියලා එකක්. ඔය අන්තර්කාලීන විධිවිධාන කියවන්නේ නැතුව තමයි ගොඩාක් කට්ටිය මේක කරන්න බෑ බෑ බෑ. දැන් රයිට් සහෝදරයෝ ගුවන් ගත වෙන්න ගුවන් යානය හදනවා කියව වෙලාවෙත් මිනිස්සු පිළිගත්තේ නෑ නේ නාරද? දැන් ඔය ඉන්න මන්ත්‍රී සංඛ්‍යාව අඩු කරලා, විශ්‍රාම වැටුප් සහ අතිරේක තියෙන දීමනා කප්පාදු කරලා, මේ බදු මුදල් ජනතා සුබසාධනයට භාවිතා කරන්න පුළුවන්. නීතියේ පාලනයට සැමම හැම දෙනාම යටත් වෙන තත්ත්වයක් ඇති වුණොත් මේ රට හදන්න බැරිද නේද? රජයේ දිනක ආදායමට වඩා වැඩි වියදම
හිටපු ගෙන කාධිපතිවරයා කියන අවුරුදු පහයෝන මේරට හදන්න. දැන් ගත්ත මේරට නැන් අය වෙලා තියෙනවනි හෙන ලොකු ප්‍රමාණයක්. ප්‍රමාණ ට්‍රිලියන මිලියන වලින් කියන්න ලොකු ප්‍රමාණයක්. එතකොට මතු උපදින අපේ දරුවන්ගේ දරුවොත් කොහෙට හරි ණයයි. දැන් ලෝකෙ කොහෙවත් ණය වලින් ගොඩ ගිය රටවල් නැහැ. වී ඇටයක් දැම්මත් පැලවෙන පොළවක් තියෙන, සරු පසක් තියෙන, මේ දිවයින වටා මූදක් තියෙන, තාම මේ මැණික් ආකර තියෙන මේ රට දිනු කරන්න බැරි නම් නාර්ග ලෝකෙ කිසිම රටක් දිනු කරන්න බෑ. එතකොට කොහෙද වැරද්ද තිබුණේ? නිවැරදි දක්මක් දිශානතියක් මේ පාලකයින්ට තිබිලා නැහැ. හැමදාම ඔවුන්ගේ සුඛ විහරණය සඳහා තට්ටු මාරු ක්‍රමයට ආවා ගියා සංකල්පයක් විතරයි. එනවා යනවා කනවා. පාර්ලිමේන්තුව කියන්නේ නිකන් මොකද්ද? ඒක භෝජන ශාලාවක් වගේ. දැන් පාර්ලිමේන්තුවට පත් වෙන මන්ත්‍රීවරයෙක් මුල්ම වතාවට පෙනුම බලන්නකො නාර දවුරුද්දක තුනකින් කොහොමද කියලා. පිම්පාටක් ගහලා නෝනේ. ඒ කියන්නේ ජනතාව වෙනුවෙන් කටයුතු කරනවාද? තමුන්ගේ සුබ සාධනය කරගන්නවාද? අපි අපේක්ෂා කරනවා මේ රටේ ලොකු දිශානතීය වෙනසක් සමාජ ආර්ථික සංස්කෘතිකම නීතියේ පාලනයේ මේ හැම පැත්තකින්ම මේ හැම එකේම බලය තියෙන ජනතාව. අර අලියගේ තරම අලිය දන්නේ නැහැ කියලා කතාවක් තියෙනවනේ, කන් දෙකට වැහිලා තියෙන්නේ. ඒන වගේ ජනතා පරමාධිපත්‍යය යොදවන්න පුළුවන් අපේ කතිරේ පාවිච්චි කරන වෙලාවට බත් පැකට් එකට ඡන්දේ දෙනවද, ටකරමට ඡන්දේ දෙනවද කියන එක මිනිස්සු තීරණය කරන දවසක තමයි මතු පරපුරට මේ රටක් කියලා දෙයක් ඉතුරු කරන්න පුළුවන්ද කියලා තීරණය වෙන්නේ. ඉතින් මේක විප්ලවයක්, ව්‍යවස්ථාමය සහ සමාජීය විප්ලවයක්. මේ හැරවුම් ලක්ෂයකට මේ ඇවිල්ලා තියෙන්නේ. මේ වෙලාවේ බුද්ධියෙන් තීරණ නොගත්තු තින් රට අනාතයි.